පවරින් එකම යන්නේ. පවර් ට්‍රේනින් කරන ඔය සීසන් එකේ බෝලෙත් එක්කම වැඩි හාට් මං ට්‍රේන් කරන්නේ නැහැ. මැච් සීසන් එකේකට මැච් බෝල් කොමයි ගොඩක් මම කරන්නේ. ඊට අමතරව මම වෙන මේ කට්ටිය මැච් ස්ට්‍රයික් එක කරනවා නම් මේ තව බෝල් යන්නේ මූවමන්ට්ස් මැච් මූවමන්ට් තමයි ගොඩක්ම බේසික් කරන්නේ. බේසික් කරන වැඩි දැන් බේසික් කරන කාලය යන්නේ මේ කට්ටිය අවුරුදු 30යි 35 එක්ස්පීරියන්ස් තියෙන මැචස් අවුරුදු 5යි හොඳට කිවවරු 10යි කට්ටිය ඉන්නවා. ඉතින් මම ගොඩක් දුර බලන්නේ මේ කට්ටිය අර බේසික් නැතුව මැච් බෝල් තමයි ගොඩක්ම මම මේ ටෝර්නමන්ට් එකයි ඕෆ් සීසන් එක වැඩි ගොඩක්ම කරන්නේ ඒක තමයි මම කරන්නේ මැච් බෝල් සිටුසන් තමයි කරන්නේ ඒ කියන්නේ අපි මගේ ගෝල් කී සිරසල දෙක යගේ අංගපත නැහැ ඒනට යා කීපින් යගේ තියෙනවා මට යා මේ අවුරුද්ද හොඳම FA කප් එකේ හොඳම දලටක් ඉන්නා වුණා මේ අවුරුද්ද මම ගොඩක් සතුටේ සම්බන්ධව තවත් අපි ගිය අවුරුද්දේ ප්‍රීමියර් ලීගේ කොළඹ FC මැච් එකේදී හොඳටම සිරසන කීප් කරා ඉතින් මම සෑහෙන හොඳට ට්‍රේනින් කරලා ඒ කට්ටිය හොඳ තත්ත්වයක් මට දීලා තියෙනවා මේ ගෝල් කීපින් අති මොරාල්ලගේ හිටිය ගිය සීසන් එකෙත් අපි මැච් ගොඩක් දිනු ඉන්නලා අපි කොමරේ ගිය සීසන් එක කප්පේ ගන්නම තමයි අපේ ඉලක්කේ තිබ්බේ. මේ අන්තිමර කොළඹ FC මිට අපි නිකන් අපි යරදුනේ මැච් එක. ඊට පස්සේ අපි එතනින් එදා හිතාගත්තා අනිවාර්යෙන් වෙන අවුරුද්දේ ටෝර්නමන්ට් එක කොමුස්සනවා කියලා. එකක් අපි කරා FA කප් එක අපි චැම්පියන් වුණා කොළඹ FC සෙමි ෆයිනල් ගාලා අපි ඒක පෙන්නුවා අපිට පුළුවන් කියන එක. අපි ඒ කප්පේ අනිවාර්යෙන් ගත්තා. ඊට පස්සේ දැන් ප්‍රීමියර් ලීග් එකේ අපි උඩින්ම ඉන්නේ. අපි තාම FA කප් එකේ ඉඳන් තාම එක මැච් එකක් අපි බැලුදුන්නේ. අපි ඒ විදිහෙම ඉතුරු මැච් 8ක් තියෙනවා. ඒ 8ත් ඒ විදිහෙම එක මැච් එකක් පරිදින්න නැතුව ප්‍රීමියර් ලීග් එකත් මේ පාර අනිවාර්යෙන් ගන්නවා. ටූර්නමන්ට් එකට කලින් අපි ටිකක් හાર્ඩ් ට්‍රේනින් කරා. ෆිසිකල් ටිකක් වැඩි කරගන්න. දැන් අපි ගේම්ස් වලට 98 මැච් වලට 90 තමයි අපි ට්‍රේනින් කරන්නේ. දැන් එයා පෝස් එක අපිට තියෙන්නේ පළවෙනි මැච් එක. අපි ඒගොල්ලන්ට ඒ ආවේනිකව ඒ විදිහට අපි ට්‍රේනින් කරනවා. ඔව් ගොඩක් හොඳයි. අපේ ඕඩ් එකේ ඉඳන් ඩිපෙන්ඩ් එකට ගත්තත් ඔක්කොම ප්ලේස්ලා එකා වගේ එක විදිහට මාන්සිලා එක විදිහට ඒ විදිහට ඔක්කොම ටීම් එකට ඕන විදිහට සෙල්ලම් කරලා ජයග්‍රහණය අරන් දුන්නා අපේ ටීම් එක. ගිය සීසන් එක ගැන මට කියන්න දෙයක් නැහැ. මොකද මට මැච් දෙක පොයින්ට්ස් දෙකක් හතරක් ගියා. මට මැච් දෙකක් ඩ්‍රෝ වුණා. ඒක නිසා තමයි මට ගිය සීසන් එකේ කප්පේ ගන්න තිබුණේ. මොකද ඒකෙන් අන්තිමට මට ෆයිනල් එකක් වුණා කොළඹ FC එක රේස් කෝස් එකේ. ඒක ෆයිනල් එකක් වුණා අන්තිමට. මොකද ලොකු දෙයක් බලාපොරොත්තු වුණා කොළඹ FC කප්පේ ගයි කියලා. මොකද අපි අතෑරියෙත් නැහැ. මට මැච් දෙකක් ඩ්‍රෝ වුණා. එකක් තමයි ක්‍රිස්ටල් පැලස් මැච් එක බලාපොරොත්තු නැති විදිහට මැච් එක ඩ්‍රෝ වුණා. එතන පොයින්ට්ස් දෙකක් ගියා මගේ. එතකොට රිනවුන් මැච් එකේ ලාස්ට් මිනිට් එකේදී ඒගොල්ලන් ගෝල් එකක් ස්කෝ කරනවා. එතකොට මැච් එක 1-0 වෙනවා. එතකොට මට පොයින්ට්ස් දෙකක් ගියා. නැත්තම් මම මැච් එකේ ටූර්නමන්ට් එකේදී මම කප්පේ ගන්න තිබ්බ chance එක ඒක ගිලි වුණා මගේ ටීම් එක අතින්. ඒක මගේ ක්‍රීඩකයන්ගේ තියෙනවා. මොකද ඒකක් තමයි අපි යුදහමුදාවේ සේවය කරන්නේ. මොකද මට උසස් නිලධාරීන් ඉඳලා හැම වෙලාවම මම මොටිවේට් කරන එක තමයි කරන්නේ හැම වෙලාවකම. මේ ආමි කියන ආමි ෆුට්බෝල් වල මේ ස්ටේජ් එකේ යන සිස්ටම් එක මේ විදිහටම අරයි යන්න ඕනේ කියන එක තමයි. ඉතින් මාව හැම වෙලාවම මොටිවේට් කරනවා මගේ චෙයාර්මන් හැම වෙලාවම කියනවා මම මේක කරන්න මේක කරන්න කියලා වල්ල. එතකොට මම හැම වෙලාවම ඒගොල්ලන් කියන දේ උපදේශ අරගෙන මම හැම වෙලාවම උත්සාහ කරනවා මගේ ක්‍රීඩකයන් හැම වෙලාවකම හොඳ තත්ත්වයක තියන්නේ. ඒ කියන්නේ ලංකාවේ කොහොමද කොල්ටි ෆුට්බෝල් යන්නේ? ඒ කොල්ටි ෆුට්බෝල් යන ස්ටයිල් එකට මම ගෙනියන්න තමයි මගේ එකම උත්සාහය. මම කෝච් කෙනෙක් හැටියට බලාපොරොත්තු වෙනවා. ඒ ටීම් එක ගැන මම සෑහීමකටපත් වෙනවා. මොකද මගේ ඉන්නේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් ඉන්නේ. ජාතික කණ්ඩායමේ නියෝජනය කරන කට්ටිය ඉන්නවා. සමහර අවස්ථාවකදී ඒගොල්ලන් එළියට එනවා, ආය ඇතුළට යනවා ලංකාවේ ෆුට්බෝල් සිස්ටම් එකට. මොකද මම සෑහීමකටපත් වෙනවා මගේ ක්‍රීඩකයන් ගැන. මොකද මට හොඳ සහයෝගයක් දෙනවා ඒගොල්ලන් මේ මගේ ටීම් එකේ මේ යුදහමුදා පාපන්දු දිනන්න. එතකොට සෑහෙන හැම වෙලාවකම හොඳ සහයෝගයක් දෙනවා. ඉතින් මම ඒක අගේ කොට සලකගෙන මම මට දෙන සහයෝගයෙන් මම උපරිම ප්‍රයෝජනය ගන්නවා තරඟ ජයග්‍රහණය කරලා අරන් යනවා. මං ඇත්තටම මේ තරුණ ක්‍රීඩකයන් ගැන මම ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. නමුත් තරුණ ක්‍රීඩකයා ගැන විශ්වාසය තියාගෙන ඉන්නේ අද ගන්න නෙමෙයි මගේ වැඩ. මොකද දැනට ඇත්තටම සාමාන්‍යයෙන් අපි ඉන්නවා ඕවරේජ් ප්ලේයර්ලා 4-5 දෙනෙක් සෙල්ලම් කරනවා. නමුත් ඒගොල්ලන් ක්‍රීඩාවේ සෙල්ලම් කරද්දී ඕවරේජ් කියලා මට පේන්නේ නැහැ. නමුත් හැම වෙලාවකම මම ප්ලේස් එකට මගේ ටීම් එක ඇතුලේ තරඟයක් තියෙනවා ප්ලේස් එකට. එතකොට මම මේ තරඟයේ හැටියට තමයි ක්‍රීඩකයාව මේ පාවිච්චි කරන්නේ කොතනද ඒගොල්ලන් එන්නේ කියන එක. මම හැම වෙලාවකම මම කම්පිටිෂන් එකක් අදලා තියෙනවා මගේ ටීම් එක ඇතුලේ. ඒ කම්පිටිෂන් එක හරහා කවුද එතනදී ක්‍රීඩාව හරියට කරන්නේ ටීම් එක ඇතුලේ පර්ෆෝම් කරන්නේ එයාට මම අවස්ථාව දෙනවා මේ මැච් එකේදී මට මේක කරලා දෙන්න කියලා. මට මේ ලංකාවේ මේ කප් ගත්ත ටීම් එකක් හැටියට යුදහමුදා කණ්ඩායම ඇත්තටම දැනට ලංකාවේ යම්කිසි නමක් තියාගෙන ඉන්නවා.
ඒ හැම දෙයක්ම කරන්නෙත් ඇවිල්ලා අපේ ක්‍රීඩකයන්. එතකොට මට කප් එක ගන්නවා කියලා මම ලොකුවට කියන්නේ නැහැ. මොකද අනිත් කණ්ඩායමුත් දක්ෂයි. මොකද හැම එක්කෙනාම ඉන්නේ දිනන කණ්ඩායමට අපිව පරද්දන්න තමයි හැම කණ්ඩායමක් මෙන්නේ. එතකොට අපි ඒකට සූදානම් වෙන්න ඕන ඉස්සල්ලාම. ජයග්‍රහණය තියාගන්න අමාරුයි. දිනන්න පුළුවන්. ජයග්‍රහණය තියාගෙන යන්න අමාරුයි. මොකද අන්විතනිය තියාගෙන යන එක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. කොළඹ FC ගිය අවුරුද්දේ කප් දෙකම ගත්තා. ඒත් ඒගොල්ලෝ මේ අවුරුද්ද පරාද. ඒක නිසා මට කියන්න බෑ මගේ ටීම් එක කප් එක ගන්නවා කියලා. නමුත් උත්සාහ කරනවා මේ සුපර් 8 කප් එකත් අපි බොහොම අමාරුවෙන් හරි උත්සාහ කරනවා මේ තියෙන අන්බීටන් එක තියාගෙන අරගෙන. ඇත්තටම කිව්වොත් ලංකාවේ ඉන්න හොඳම ටීම් මටනේ එතනට එන්නේ. ඒ යටේ අනිවාර්යෙන් හොඳ ෆයිට් එකක් තියෙනවා. ලේසි වෙන්නේ නැහැ. මේ කොමාරි අනිවාර්යෙන් ඊයේ මැච් එක වගේ මේ මැච් එකත් ඒ විදිහට ඇත්තට ලොකු හිතන්නේ නැතුව මෙච්චර අනුමානෙ දිනේ.